ආලෝචන ඔබ වෙත ගෙනෙන ලංකාවේ විවිධ ශේෂ්ත්‍රවල අපිට දැනෙන්න යමක් කරපු තරුණ ශිල්පියෝ හඳුන්වා දෙන වැඩසටහන හෙට පරපුර වැඩසටහනට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් හෙට පරපුර වැඩසටහනත් එක්ක අපි මුලින්ම එකතු කරගන්න හිතපු ශිල්පියාගේ නම ගයාන් සුරංග විජයලත්. ගයාන් වෘත්තියෙන් මෝස්තර නිර්මාණ ශිල්පියෙක්. නමුත් අපි ගයාන් අඳුනගන්නේ චිත්‍ර ශිල්පියෙක් විදියට. වෘත්තීය කටයුතු නිසා ගයන් දැන්ට බංග්ලාදේශයේ පදිංචි වෙලා ඉන්නේ. ඉතින් බංග්ලාදේශේ ඉඳලා ගයන් අපි සම්බන්ධ කරගත්ත අන්තර්ජාලය හරහා හෙට පරපුර වැඩසටහනට. ඉතින් ගයන් ආයුබෝවන් කියලා පිළිගන්න ගමන්ම මං ගයන්ගේ මුලින්ම අහන්න කැමති ගයන්ගේ පෞද්ගලික තොරතුරු ටික. ගයන් කොහෙන්ද ආවේ? පවුලේ තොරතුරු කොහොමද? ගයන් අධ්‍යාපනය ලැබුවේ කොහොමද? ඉතින් ගයන් ආයුබෝවන්. ආයුබෝවන්. මගේ පවුලේ තොරතුරු කිව්වොත් ඇත්තට මම පවුලේ තනිකඩයා. එකම දරුවා, මගේ මව, ගුරු වෘත්තිය, මේ මගේ පියා හමුදා නිලධාරියෙක්. දෙදෙනාම විශ්‍රාම සුවයෙන් පසු වෙනවා. ඉතින් මගේ පාසල් අවධිය ගැන කිව්වොත් මම කෑගල් විද්‍යාලයේ කෑගල්ලෙන් තමයි මගේ පාසල් ගමන ආරම්භ කරේ. එතනින් පස්සේ මොරටු විශ්වවිද්‍යාලයේ මෝස්තර නිර්මාණ අංශයට මම තේරිපත් වුණා. ඒ විදිහට තමයි මගේ අධ්‍යාපන කටයුතු සහ පවුලේ කටයුතු ගැන සරලව කිව්වොත්. ගාන විවාහකයි නේද? විවාහකයි. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. හරි. ඉතින් ගායන් මේ ගායන්ගේ වෘත්තීය පැත්තට කටයුතු කරොත් ගායන් වෘත්තියෙන් මෝස්තර නිර්මාණ ශිල්පියෙක්. එතකොට මේ ගායන්ගේ චිත්‍ර ගැන දකිනකොට අපි මුලින්ම දැකපු දෙයක් තමයි ගායන්ගේ අපි දැක්කා ගායන්ගේ චිත්‍ර ව්‍යුහ විද්‍යාත්මකව ගත්තොත් බොහොම නිර්වද්‍ය විදිහට ඇඳලා තියෙනවා. ඉතින් ඒකෙන් අපි තේරුම් ගත්තා ගායන් මේ ගැන යම්කිසි අධ්‍යයනයකින් පස්සේ තමයි මේ චිත්‍ර නිර්මාණකරණයට පිවිසලා තියෙන්නේ කියලා. ගායන්ගේ චිත්‍ර නිර්මාණය ගැන අධ්‍යයනය කොහොමද පටන් ගත්තේ? අධ්‍යයනය ඇත්තටම මගේ කුඩා කාලේ ඉඳලා මම ඔය හම්බෙන අඟුරු කැල්ලේ පැස්ටල් එකකින් පවා අඳින්න පුරුදු වුණා. නමුත් අධ්‍යාපනික වශයෙන් මම මගේ උසස් පෙළට මම චිත්‍ර කලාව විෂයක් විදිහට හදාගෙන කරා. එතකොට මම චිත්‍ර කලා ඉතිහාසය, මේ වර්ණ විභේදනයේ සියලුම දේම මම පාසල් අධ්‍යාපනයෙන් තමයි මූලික අධ්‍යාපනය ලබා ගත්තේ. ඉන් පස්සේ ඇත්තටම චිත්‍ර සම්බන්ධව මට ලොකුවට නියැලීමේ අර්බුදතාවයකට පත් වුණා. හේතුව මගේ තියෙන ප්‍රොෆෙෂනල් ලයිෆ් එකත් එක්ක මොරටු විශ්වවිද්‍යාලයේ මගේ තිබ්බ ඒ විෂයන් එක්ක මට චිත්‍ර කලාව කියන දේ එතනින් එහාට හදාරන්න බැරි වුණා විෂයක් විදිහට. ඉතින් මූලික අධ්‍යාපනය ඇත්තටම පාසලෙන් සහ කුඩා කාලේ ලැබපු සෝභා සෞන්දර්යයත් එක්ක එකට ඉඳිමින් ලැබපු අත්දැකීම් ටික තමයි මගේ චිත්‍ර කලාවට මූලික අරිතාලම. එතනින් එහාට ගයන් දැන් මේ චිත්‍රාන්දිද්දී අපි දැක්ක ගයන්ට මේ ඇනටොමි ගැන එහෙම සෑහෙන්න හොඳ අවබෝධයක් තියෙනවා කියලා. ඒවා ඒතර ගයන් තනියම ඉගෙන ගත්තද කොහොමද අධ්‍යාපනය ලබා ගත්තේ? ඇනටොමි කියන්නේ ඇත්තරම ඉතාම සංකීර්ණ විෂයක්. සාමාන්‍යයෙන් මගේ කලාකෘතියක මම හැම වෙලේම විදහා දක්වනවා යම්කිසි පණිවිඩයක් දීම සඳහා සහ කලාකෘතියක සර්වකාලීන වටිනාකමක් ලබා දීම තමයි මගේ මූලිකම ප්‍රයත්න වෙන්නේ. මගේ කලාකෘතියක් වුණාම ඉතින් සාමාන්‍යයෙන් එම කලාකෘතියකින් යම්කිසි සංනිවේදන මාධ්‍යයක් විදිහට මම ඒක පාවිච්චි කරනවා. රසවින්දනය කරන්නා තුළ යම්කිසි පණිවිඩයක් ඒ තුළින් ලබා දීමුනේ. එතකොට මම මිනිස් සිරුර කියන දේ ඉතාම සංකීර්ණ අර අපි කිව්වොත් එක්ස්ට්‍රීම් මැෂින් කියන ලෝකේ තියෙන දැනට බිහි වෙලා තියෙන මැෂින්ස් වලින් එක්ස්ට්‍රීම් ගණේ අපිට අද ඉගෙන ගත්තොත් හෙට අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙන උපාංගය තමයි මේ මිනිස්සුර කියන්නේ. ඉතින් මම ඒක ලොකුවට මද්දනය කරා සහ මගේ චිත්‍රවලට යොදාගත්ත හේතුව මම පෞද්ගලික හිතනවා මිනිස්සුරක් පාවිච්චි කරලා මිනිස්සයන්ට දෙන මැසේජ් එක පණිවිඩය ඉතාම සංකීර්ණයි සහ ඒක ගොඩක් දුරට සාර්ථකයි කියලා. ඉතින් මම මිනිස් සිරුරේ තියෙන හැඩතල ඒ සියල්ලම ඉගෙන ගත්තේ තනියම. මොකද මම මොරටු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය කරා. නමුත් මම හිතනවා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අන්තක් දුරට ඇනටොමි එක ගැන කියලා දෙනවා. නමුත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් එහාට මිනිස් සිරුර ඇනටොමි එක මේ තියෙන ප්‍රොපෝෂන්, මස්ල් ප්ලේස්මන්ට්, එතකොට බෝන් එකේ ඉඳලා මේ තියෙන ස්ට්‍රක්චරල් ඩීටේල්ස් කියලා දෙන කිසිම තැනක්
මං පෞද්ගලිකව ලංකාව කිසිම තැනක උගන්වනවා කියන එක දන්නේ නැහැ. නමුත් මම ඒක පරතරටම යන්න උත්සාහ කරනවා මගේ සොයන් අධ්‍යයනයකින්. ඒක කරන්නේ ගොඩක් දුරට අපි හිතනවා දැන් මේ නවීන තාක්ෂණයත් එක්ක අපිට Google, YouTube වගේ මාධ්‍යයන් ඉතාම අතීතයත් එක්ක සාපේක්ෂව දැන් මං හිතනවා ඉතාම දුරට සාර්ථකයි. මොකද ගොඩක් හොඳ ලෙක්චරර්ස්ලා හොඳ වීඩියෝස් අප්ලෝඩ් කරලා තිනවා. දැන් අපිට ඉගෙන ගන්න ඕන නම් ඒවා ෆලෝ කරලා කරන්නත් පුළුවන්. සහ ඔය ඇන්ඩ්‍රූ ලූමිස් වගේ ඇනටොමි එක ගැන හරි විදිහට කියලා දෙන ආටිස්ට්ලාගේ පොත් තියෙනවා. ඒවා පරිශීලනය කිරීම තුළින් තමයි මම ඇනටොමි ගැන ඉගෙන ගත්තේ අත්‍තර. නමුත් මට වෙනම ටීචර් කෙනෙක් මෙහෙම ඇනටොමි කියලා දෙන ටීචර් කෙනෙක් කියලා මට මෙහෙම කියන්න හොඳයි කියලා කියන කෙනෙක් අත්‍තරම පෞද්ගලිකව මම දැකලා නැහැ. මං දන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ගැන. මගේ පෞද්ගලික මතය මම තනියම ඉගෙන ගත්තේ ඇනටොමි. ගායන්ගේ චිත්‍රවල අපි දැකපු ඊළඟ විශේෂත්වය තමයි මේ ගායන් පාවිච්චි කරන වර්ණ. මේ ගායන් පාවිච්චි කරන වර්ණ පරාසය බොහොම විචිත්‍ර වර්ණ පරාසයක් තියෙන්නේ. එතන කියන්නේ මේ ගායන්ගේ කලර් පැලට් එක ටිකක් මේ අපි හිතුවා ගායන්ට මේ කොමික් චිත්‍රවලත් පොඩි ආභාෂයක් ලැබිලා තියෙනවද කියන එක. ඉතින් මම ගායන්ගෙන් අහන්න කැමතියි මේ ගායන් මේ වර්ණ පාවිච්චි කරන ගායන්ගේ මේ වර්ණ ගායන් के प्रकाशने अदाल करोहमद मे वर्ण पराशक पावचिक हितु अतर चिंत्रशिले वर्ण की संकीर्ण पावचिक सह वर्णोली चिंत्र रसविंदरण पूर्व विनस्कुमको रक्तवर्ण की ओन की तेरना पनवीड अभी इतोत् साधारण पारक अद्दीन कल लाइट रतु कोल तमिली बोडी लमे तेरना रतु पहा की अभी मेक डेजर कीकोनिकवागे मे वर्णोली पुल परास आध्यात्मिक पावचरा पनी रसने मम हित अद मगे चिट्टोल सह मगे कल पेलटोल मम गुडकट कोमन कलर पैलेट उब्बट गिहिला मिनिस्टर रोट रोस पाट नील पाट एवगे कोल पाट एवगे अभी एक्सपेरिमेंट लेवल कलर पैलेट हदागत्ता सहायक हेतु कलर्स वाली पुलवा स्टोरी कथांदर अभी मे बिल करा एकता मगे वर्ण विभेदने सह मगे कलर पैलेट विनाशकते हेम वर्ण किसी पनी दीम पुलवा इतम शक्तिवंत मध्यक्तम पाठ ඊළඟදී මං අහන්න හිතුවේ ගායන්ගේ මේ ගායන්ගේ චිත්‍ර දිහා බලන් ගියාම අපි දැකලා තියෙනවා ගායන් වස්තු සංරචනය බොහොම හොඳට ගායන් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ ගායන්ගේ කම්පොසිෂන් හරි වෙනස්. ඊට අමතරව ගායන් පර්ස්පෙක්ටිව් ගැන බොහොම හොඳ අවධානයකින් අවබෝධයකින් චිත්‍ර ඇඳලා තියෙනවා කියලා පේනවා. ඊට අමතරව ගායන් මේ එළිය අඳුර පාවිච්චි, ඒ කියන්නේ ගායන්ගේ ටෝනල් ග්‍රේඩියේෂන් පාවිච්චි එක සෑහෙන ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් ගායන් ශිල්පියෙක් චිත්‍ර ශිල්පියෙක් විදිහට මේ සාධක තුන කොහොමද ගායන්ගේ චිත්‍රවලට එකතු කරගත්තේ? සාමාන්‍යයෙන් ටෝනල් ග්‍රේඩියේෂන්, ලයිට් ඇන්ඩ් ෂැඩෝස්, එතකොට අපි කියත ඔය ග්ලෝබල් ඉලුමිනේෂන් කොහොමද අපි දැන් සාමාන්‍යයෙන් ස්වභාව ධර්මයත් එක්ක හැසිරෙන මිනිස්සුෙකුට පේනවා සූර්යාලෝකයේ යම් කිසි මාධ්‍යයක් තුළට වැටුනහම ඒක පරාවර්තනය වෙලා ඒ පරාවර්තනය වෙන ආලෝකය තව තැනක තව සර්ෆස් එකකින් කට ගිහිල්ලා පරාවර්තනය වෙලා ඒ වගේ ඒක ඉතාම සංකීර්ණ දෙයක්. අතර මේ ලයිටින් ඇන්ඩ් ෂැඩෝස් කියන එක අපිට ඉගෙනගෙන ඉවර කරන්න ගියොත් එහෙම මම හිතන්නේ ජීවිත කාලෙම අපි ඒ තරම් මේක ඉතාම ඇඩ්වාන්ස් සබ්ජෙක්ට් එකක්. මම ගොඩක් වෙලාවට ඔබ්සර්ව් කරනවා ලයිට් ඇන්ඩ් ෂැඩෝස් සහ කලර් ග්‍රේඩියේෂන්ස්, හියුස්, එතකොට සැචුරේෂන්ස්, වැලියුස් මේ වගේ. අතරම මේ මේ කියන වචන වල පිටිපස්සේ තියෙන ඉතාම රස කතන්දර ටිකක්. ඉතින් මම ගොඩක් වෙලාවට ස්වභාව සෞන්දර්යයෙන් ලැබෙන මේ සූර්යාලෝකයේ අධ්‍යයනය කරා මගේ මූලිකම අධ්‍යයනය වුණේ ඒ විදිහ සූර්යාලෝකයේ යම් කිසි පද්ධතියක් මත පතිරුණාම කොහොමද ඒ එක එක ටෙක්චර්ස් වල රියැක්ෂන් එක කොහොමද කියන එක ග්ලෝබල් ඉලුමිනේෂන් ද ඒ වගේ. අතරම මම self studies වලින් ඉගෙන ගත්ත දේවල්. අතරම දැන් කම්පොෂන් පැත්තෙන් ගත්තොත්, ග්‍රේඩියේෂන් පැත්තෙන් ගත්තොත්
තියරිස් ටිකක් තියෙනවා අපි අත්‍තර මේක ගන්න ඕනේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ගෝල්ඩන් ප්‍රොපෝෂන් වගේවා අපි Google එකේ වුණා සර්ච් කරොත් එනවා කම්පොසිෂන් තියරිස් කියලා ගත්තාම ඉගෙන ගන්න කෙනෙකුට ඕනේ තරම් දේවල් මම හැබැයි කොමන් ගෝල්ඩන් ප්‍රොපෝෂන්ස් වලින් එළියට ගිහිල්ලා මගෙම කියලා මම ප්‍රොපෝෂන් කම්පොසිෂන් න්‍යායක් හදාගත්තා මොකද කම්පොසිෂන් න්‍යාය කඩන තැනක කලර් පැලට් න්‍යාය කඩන තැනක ස්ටෝරීස් කඩන තැනක තමයි අලුත් දෙයක් ක්‍රියේට් වෙන්නේ කියලා මට පෞද්ගලිකව හිතුණා මොකද අපි යන රැල්ලට යන්නේ නැතුව මේ කලාවේ වෙනසක් කරනවා නම් මේ කියන තියරිස් වලින් පොඩ්ඩක් එළියට පනින්න ඕනේ කියන තැන මාගේ හැම වෙලෙම හිතෙනවා ඉතින් මම එහෙම කරපු නිසා වෙන්නදී සමහරට රසිකයාට දැනෙන්නේ මේකේ වෙනසක් තියෙනවා කියන එක එතකොට මම කලර් පැලට් light and shadows එතකොට ඒ වගේ තියෙන values එතකොට hue saturations කොහමද ඒ වගේ values කොහමද වැඩ කරන්නේ colors එක ගත්තාම අපි මේ මේ ද්විමාන surface එක කොහමද ත්‍රිමාන කරගන්නේ මේ values values use කරලා කියන එක මගේ සොයන් පරිශීලනය සහ මම අර කියපු අධ්‍යයනන් වලින් ලබාගත දැනුමෙන් තමයි මම ඇත්තට මේ වෙනස කරන්නේ ගාන්ගේ චිත්‍ර ටිකක් බලලා ඒ චිත්‍ර ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා අපි හිතුවා. ඉතින් මේ ගායන්ගේ පළවෙනි චිත්‍රය ගැන ගායන්ට අපිට මොනවද කියන්න තියෙන්නේ? අතීතයේ ඉඳලා මේ සිම්බලයිස් සිම්බල්ස් කියන එක පාවිච්චි කරලා තිනවනේ මිනිස්සු. දැන් අපි ගත්තොත් ගල් යුගයේ ඉඳලා මිනිස්සු සිම්බලයිස් කරනවා සිම්බල්ස් විදිහට පාවිච්චි කරනවා යම් කිසි පණිවිඩයක් දෙන්න. දැන් මම ඒ කියන තියරි එකම පාවිච්චි කරනවා මගේ චිත්‍රවලට මම ගොඩක් වෙලාවට අයිකන්ස් පාවිච්චි කරනවා මගේ තියෙන අත්දැකීම් හෝ සමාජීය දේශපාලනික හෝ වටපිටාව තියෙන දේවල් පෙන්වන්න සිම්බල්ස් පාවිච්චි කරලා තියෙනවා. දැන් මේ ළමයි තුන් දෙනාගේ අත් ගැට ගහලා තියෙන චිත්‍රයේ එකෙන් තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් කුඩා ළමුන් තමන්ගේ දෙයක් ඉගෙනගෙන තමන් පරිශීලනය කරගෙන අර සොයන් ලර්නින් කියන එකකට එන තැනක් තියෙනවා. ළමයා ඉපදිච්ච දවසේ ඉඳලා ඒක කරනවා. ඉතින් සාමාන්‍යයෙන් සමාජීය වටපිටාවල් වලින් ලැබෙන අත්දැකීම් දෙමව්පියන්ගේ අත්දැකීම් වෙන්න පුළුවන් ආශ්‍රය කරන යහළුවන්ගෙන් හෝ වටපිටාවෙන් සිදුවන අක්‍රමිකතාවයන් නිසා මේ ළමයාගේ තියෙන ක්‍රියේටිවිටි කියන එක නිර්මාණශීලීත්වය එතකොට ස්වභාව සෞන්දර්යෙත් එක්ක හැසිරීමේ තියෙන මග ඇහිරෙනවා. ඉතින් මේ ඇහිරෙන හේතුවෙන් අර මං කුඩයක් පාවිච්චි කරලා දිනවා ඒ ළමයාට කුඩේ ඉහලා ගන්න බෑ අත් දෙක බැඳලා ඉඳලා. ඒතකොට කුඩේ කියන එකෙන් මං සිම්බලයිස් කරනවා අනාගත වහලක් සෙවිලිම කියන එක. ඉතින් ඒ ළමයාගේ අනාගතේ ඒ ළමයාගේ ක්‍රියේටිවිටි කියන එක යොදාගෙන ඒ සෙවිලිම යාට හදා ගන්න බැරි වෙනවා මේ තියෙන සමාජීය වටපිටාව මේ තියෙන ප්‍රශ්න වලින් ගැට ගහලා තියෙන නිසා වෙන්නේ ළමයාගේ තියෙන නිර්මාණශීලීත්වය නැති වෙලා තියෙනවා. නැති කරලා දාලා තියෙනවා. ඒක තමයි චිත්‍රෙන් ඇත්තටම කියන්නේ මේ ළමයි තුන් දෙනාගේ චිත්‍රෙන්. මම ගොඩක් වෙලාවට පෞද්ගලිකව මගේ චිත්‍රවල තේමාවල් මම හිතින් තිබ්බට මම කියන්න කැමති නැහැ. මොකද හේතුව මම කිව්වහම ඒ රාම ඇතුලේ කොටු වෙලා චිත්‍ර දිහා බලනවා. ඉතින් මම එහෙම කියන්නේ නැත්තම් බලන කෙනාට මම හිතන්නේ අනන්තයට යන කකුන් නම් උනත් හිතාගන්න දේවල් ඉතුරු කරලා තමයි මගේ චිත්‍ර මම ඇඳලා තියෙන්නේ ඇත්තටම. නමුත් මම ඔබ අහන නිසා මගේ චිත්‍රවල මම කියන්නම් මේ මොනවද එකේ මම පාවිච්චි කරලා තියෙන දේවල් කියලා. චිත්‍රෙන් චිත්‍රය අර මේ විස්තර වශයෙන් කතා කරන්න නැතුව අපි එහෙමනොත් කතා කරමු මේ මේ චිත්‍ර ඔක්කොගෙම ගායන් මේ මොකද්ද මේ කියන්න උත්සාහ කරන්නේ කියන එක ගැන. සමාජීය දේශපාලනික අධ්‍යාපනික කපටින් ගත්තොත් ලිංගික මේ හැම පැත්තක්ම සම්පූර්ණ වෙන චිත්‍ර තමයි මගේ තියෙන්නේ. මේ මේ ගොඩක් වෙලාවට මානසික ආතතිය ඒ ඍණාත්මක දේවල් පමණක්ම නෙවෙයි ධනාත්මක දේවලුත් එක්ක මේ ලෝකේ මිනිස්සු సౌందර්ය එක කොහොමද මේ මිනිස් මනුෂ්‍යයා කියන කෙනා ඉපදිලා මැරෙනකන් කොහොමද මේ නේචකත් එක්ක රිලේට් ඉන්ටර්චේන්ජ් වෙද්දී තියෙන දේවල් තමයි ඇත්තටම මේකේ තියෙන්නේ. ගොඩක් වෙලාවට බුදුදහම පැත්තෙනුත් ඇත්තටම සමහර දේවල් මගේ මේ විෂයන් තුල තියෙනවා. ඊළඟ චිත්‍රය අපි දැක්කා ගයන් මේ අර පොඩි දරුවෙක්ගේ මූණක් තියෙන පින්තූරය. ඒක ඇත්තම දැන් එතන තියෙන ටිකක් ළමාවිය පසු කරලා ටිකක් මැදිවියට පැමිණෙන ළමයෙක්ගේ මූණක් තමයි තියෙන්නේ. කියන්නේ ළමයෙකුට අර සරල ළමාවියේ දේවල් වලට එහා ගියපු සමාජීය පරිශීලනයත් එක්ක සමාජයෙන් දැනගන්න තියෙන දේවල්
ඔළුවට දැනෙන කාලයක් එනවා. ඒ කියන්නේ අපි හිතමු ලිංග භේදය, එතකොට දේශපාලනික දේවල්, සමාජයේ තියෙන ඔය අපි කියන විදිහට බාහිර ඉතාම කුළුල් දේවල් ළමයෙකුට දැනෙන කාලයක් එනවා. ඒ කාලේ ළමයෙකුට සමාජයෙන් වැටෙන දේවල් අනුව ඒ ළමයාගේ චරිතය, කැරක්ටර් එක වෙනස් වෙනවා. ඉතින් ඔය මගේ වටපිට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් තියෙන්නේ සමාජයෙන් ලැබෙන දේවල් සහ ඒකේ මොලේට වැටිලා ෆිල්ටර් වෙලා ඒ ළමයාගේ කැරක්ටර්ස් ටික බිල්ඩ් වෙන්නේ කොහොමද, පැති කීපයකට ඒක බිල්ඩ් වෙන්න පුළුවන්. ඉතින් ඒක ළමයාගේ කැරක්ටර් එක බිල්ඩ් වෙන්නේ වටෙන් ඔළුවට වැටෙන දේවල් වලින් කියන එක තමයි ඒක තියෙන්නේ ඇත්තට. ඊළඟ චිත්‍රත්‍රම මේක ටිකක් මම අර කලර් පැලට් එක මම කිව්වා වගේ බිඳපු චිත්‍රයක්. මේකේ තියෙනවා රෝස පාට මිනිස් රූප, නිල් පාට මිනිස් රූප, එතකොට මේ ස්කින් කලර්ස් කොළ පාටයි ඒ වගේ. ඉතින් දැන් මේකේ තියෙන්නේ මේ ලයිට් බල්බ වගේක් එල්ලෙන උඩ ඉඳලා මේ මිනිස්සු අර බාස්කට් වගේ තියාගෙන ඒ වගේ ලයිට් එක එකතු කරන්න හදනවා. ඇත්තරම මේකේ තියෙන්නේ ආලෝකය සොයා යෑමට වෙරදරන මිනිස්සු. ඒතකොට ආලෝකය කියලා කිව්වහම අපිට කියන්න පුළුවන් ප්‍රොස්පිරිටි එක, මේ මිනිස්සුන්ගේ එක මානසික වෙන්න පුළුවන්, ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්, සමාජීය වශයෙන්, දේශපාලන, මේ හැම පැත්තෙම ආලෝකය කියන දේ හඹාගෙන යන, ආලෝකය කියන දේ ලබා ගන්න උත්සාහ කරන මිනිස්සු ටිකක් සහ ඒ මිනිස්සු විවිධ චරිත සහ හැඩතල තියෙන මිනිස්සු. ඉතින් අපි සමාජයේ උදාහරණයකට ගත්තොත් අපි හැමෝම එකිනෙකාට වෙනස්. ඉතින් නමුත් අපේ අවසාන ගෝල් එක වෙන්නේ ආලෝකයේ සොයා යාම. ඉතින් මේ ආලෝකයේ සොයා යාම කියන එක එකිනෙකාට වෙනස් විදිහට හිතා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ චිත්‍රෙන් පෙන්නුම් කරන්නේ. ඊළඟට මේ එක්සිට් කියලා සඳහන් වෙන චිත්‍රෙත් ඊට ටිකක් සමානව යන තේමාවක් තියෙන නේද? එක්සිට් කියන එක ඇත්තරම මේ අපේ තාරුණ්‍ය මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ස්වභාව මේ අපේ තියෙන භෞතික වස්තුන් සහ එකිනෙකාට තියෙන බැඳීම් නැති කරගෙන මේකේ තේමාවත් ඇත්තරම ඕවර්ඩෝස්. මේ මද්‍රව්‍ය වලින් මානසිකව ඇති කරන විකීප්ත භාවය තමයි මේ චිත්‍ර වලින් පෙන්වන්නේ. සහ ඒකෙන් ඒ යාළගේ ආත්මය, ඒ ජීවිතේ ලැබිච්ච වටිනා ජීවිතේ කොහොමද ඒ කට්ටියම එක්සිට් එකක් හදාගන්නේ, දොර විවෘත කරගන්නවා එළියට යන්න. ජීවිතයෙන් වෙන්න පුළුවන්, මානසික වෙන්න පුළුවන්, ඒ තියෙන සුන්දර අත්දැකීම් වලින් එළියට යන්න ඒ කට්ටියගේ ජීවිතේ එක්සිට් එක හදාගන්න එක තමයි ඒකේ. මේ කොණ්ඩේ කපන දර්ශනයක් තියෙන චිත්‍රය. මේකෙත් ඇත්තටම සිම්බලයිස් කරලා තියෙනවා, කතුරක් දාලා තියෙනවා, මල් පාවිච්චි කරලා තියෙනවා, බෑග්ග්‍රවුන්ඩ් එකේ ටිකක් අඳුරු මිනිස්සෙක් ඉන්නවා. දැන් අපි මේකේ තියෙන මේ කාන්තාව කියන කෙනාගේ කොණ්ඩේ, දැන් මෙහෙමයි අද කාලේ ගත්තොත් ෆැෂන් ට්‍රෙන්ඩ්ස් එක කොණ්ඩේ කොටට ඉන්න ගෑනුම මේ කාන්තාවත් ඉන්නවා. නමුත් මේ චිත්‍රෙන් මම පාවිච්චි කරලා තියෙන්නේ කාන්තාවකගේ කොණ්ඩේ කියන දේ තමයි. අයිකන් අයිකන් ඒ කියන්නේ සංකේතවත් කරලා තියෙන්නේ ගැහැණි කියන ගැහැණු ගතිය. ඒ නමුත් දැන් සමාජයේ විසින් ඒ ගැහැණියේ තියෙන සෞම්‍ය බව, ඒ ගැහැණු ගතිය ගැහැණියට ලැබෙන්න ඕනේ තැන නැති කරනවා කියන එක පෙන්වන්න තමයි මම අර කතුරක් ෂාප් අයිකන් එකක් පාවිච්චි කරලා තියෙන්නේ. ඒක කතුර කියන්නේ වේදනාකාරී දෙයක්. අපි කොණ්ඩේ කැපුවට කතුරෙන් හානියක් කරන්න පුළුවන්. ඒ වගේ ෂාප් දෙකකින් කොණ්ඩේ කපලා අර ගැහැණියේ තියෙන ගැහැණුකම නැති කරනවා කියන එක පෙන්වන්න තමයි මම කතුර යූස් කරේ. ඒත් එක්කම මම අනිත් අතින් මල් පෙන්වලා තිනවා. ඒ කියන්නේ සමාජයේ අර්බුදකාරී තත්ත්වයක් ගැහැණියට ලක් වුණත් නමුත් සමාජයට පෙන්වන්නේ වෙන දෙයක් කියන එක තමයි මේ චිත්‍රෙන් තියෙන්නේ. සුන්දරකමක් එළියට පෙන්වුවාට ඒක ඇතුළේ වෙන දෙයක් තියෙන කෙනෙක් තමයි තියෙන්නේ. ඉතින් මේ ගායන්ගේ චිත්‍ර ගැන බලලා ගායන් එක්ක අපි සෑහෙන වැදගත් දේවල් ටිකක් කතා කරා. ඉතින් මේ සාකච්ඡාව නවත්තන්න කලින් අවසාන වශයෙන් මට අහන්න හිතුණ ගායන්ගෙන්, ගායන් වෘත්තීය චිත්‍ර ශිල්පියෙක් නෙමෙයි. ඒතර ගායන්ගේ වෘත්තීය වෙනකම්. එතකොට ලංකාව වගේ රටක ආධුනිකයෙක් චිත්‍ර ශිල්පයට එළඹෙනකොට අධ්‍යයනයට තියෙන අවස්ථාව කොහොමද? ශිල්පියෙක් වශයෙන් කටයුතු කරන්න මේ තියෙන සමාජ ආර්ථික පසුබිමත් එක්ක තියෙන ගැටලු තියෙනවද, බාධක තියෙනවද? ඉතින් ඒ වගේ ශිල්ප දෙයක් ගැන කතා කරන ගමන්ම ගයානුත් දැන් කියවනේ ගයන් මේක තනියෙන් අධ්‍යයනය කළ තනියෙන් ආපු ලොකු ගමනක් කියලා. ඉතින් මේ අලුතින් එන ශිල්පියෙකුට තියෙන අභියෝග මොනවද, ඒව කොහොමද ජයගන්නේ කියලා ගායන්ගේ වචන වලින් අපිට අහන්න කැමතියි. සාමාන්‍යයෙන් වෙන රටවල් වලට සාපේක්ෂව දැන් යුරෝපියන් වගේ කන්ට්‍රීස් වල ගත්තාම කලාකාරයා කියන තැන
ලංකාව ඇත්තනම මම දකින්න පෞද්ගලිකව සහ ආටිස් කෙනෙක් විදිහට ජීවිතාවක් ගෙනියන කෙනෙකුට වෙන රටවල් වලට සාපේක්ෂව ලංකාවේ මම හිතන්නේ ඒ වගේ කලාකාරයෙකුට ජීවනෝපායක් කලා වෘත්තිය කරගෙන යන්න පුළුවන් කියලා සාමාන්‍ය ඉස්කෝලේක චිත්‍රසෝ කෙනෙක් වගේ වැඩ කරනවා නම් නැතුව පෞද්ගලිකව තමන්ගේ ආදායම් මාර්ගයේ විදිහට කලාව පාවිච්චි කරලා ඉස්සරහට යන්න ලංකාවේ තියෙන ඉඩකඩ බොහොම අඩුයි මම දකින්න ඒකට හේතුව දැන් මේ කලා මාධ්‍ය කෙරෙහි තියෙන රසිකයන්ගේ අඩුවක් එක පැත්තකින් සහ සමාජයට දෙන්න අපි කිව්වොත් අර සර්වකාලීන වටිනාකමක් තියෙන කලාකෘතියක් දෙන්න තරම් කලාකාරයෝ විසින් සහ රසිකයන් විසින් දෙපැත්තෙන්ම තියෙන අඩුපාඩුවක් කියන තැන මම දකිනවා. දැන් සාමාන්‍යයෙන් මම පෞද්ගලිකව මෙහෙම දැක්කට නමුත් අපිට අවශ්‍යතාවය තියෙනවා නම් අපේ ඩෙඩිකේෂන් කමිට්මන්ට් කියන දෙක තියෙනවා නම් ඇත්තටම අපිට ඉගෙන ගන්න මං තනියම ඉගෙන ගත්තා වගේ අනිත් කලාවට ආස කෙනෙකුට ඉගෙන ගන්න හැකියාව තියෙනවා. ඉතින් මම මගේ ජීවනෝපාය විදිහට මම මගේ ෆැෂන් ඩිසයින් කියන රැකියාව නිරත වුණාට මම කලාව මගේ ආත්ම තෘප්තිය විදිහට යොදා ගන්න මූලිකම හේතුනේ ඇත්තටම කලාකාරීක විදිහට මගේ ජීවනෝපාය ගෙනියන්න මට ලංකාවේ වටපිටාව තියෙනවා කියන එක පෞද්ගලිකව නොදැනුණු නිසායි. ගුණාත්මකව ගන්නටුව අපිට කරන්න දෙයක් තියෙනවා නම් ආත්ම තෘප්තිය උකහාගෙන ආත්ම තෘප්තිය මූලික කරගෙන අපිට අනාගතයක් හදාගන්න පුළුවන් කියන තැන තමයි මට පණිවිඩයක් විදිහට දෙන්න තියෙනවා. බොහොම ස්තුතියි ගයන් මේ අපිත් එක්ක එකතු වෙලා බොහොම මේ වැදගත් කරුණු කාරණා රාශියක් ගැන කතා කරන්න එකතුනාට. ඉතින් මේ අපි බලාපොරොත්තු වෙනවා ගයන් ඉදිරියටත් මේ නිර්මාණකරණයේ නිරතිලා අපිටත් ගයන්ගේ අලුත් නිර්මාණ රාශියක් බලන්න ලැබෙයි කියලා. ඉතින් නැවත වතාවත් ගයන්ට හෙට පරපුරත් එක්ක එකතුනාට අපගේ ස්තුතිය ප්‍රකාශ කරන ගමන් ගයන්ගේ ඉදිරියට යන සියලුම කලා කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත වතාවක් බොහොමත්ම ස්තුතියි ගයන් අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි මගේ මේ කලාකෘති වල යම් කිසි වෙනසක් දැකලා ඒ වගේ කරලා ඒ වගේ තියෙන පසුබිම් කාර්තව්‍ය සහ ඒ සියලුම දේවල් ගැන මගෙන් අහලා මට මේ අවස්ථාව ලබා දුන්නට ගොඩක් ස්තුතියි අත්‍තර. වැඩක් කරපු තරුණ ශිල්පියෙක් එක්ක හෙට පරපුර තවත් වැඩසටහනක් එක්ක අපි ඊළඟට එකතු වෙමු. ආයුබෝවන්.